ආයුබෝ වන්දරුවනි මම අද බලාපොරොත්තු වෙනවා උසස් පෙළ දරුවන්ගේ නූතන පන්ති සංග්‍රහය වෙත යොමු වෙන්න ඒකේ එන දයාසේන ගුණසිංහ යන්ගේ රන්තෙටියක කඳුළු පද්දේ පන්තිය රසවින්දනයට ලක් කරන්න මම මේ වීඩියෝ වරා බලාපොරොත්තු වෙනවා අපි දන්නවා පද්දේ පන්තියක් රසවින්දනයට ලක් කරනකොට අපේ අවධානයට ලක් කරන මූලික කරුණු प्रश्न पत्र पलवेणी की अंतिम कोटस पद्यपंति रस पद्यपंति अभी दिन विभाग पेपर की तोट मेक रस दुला එතකොට අපි රසවින්දින කොට අපි අවධානය ඕනෑම පද්‍යයක් ඔයාලගේ මේ නූතන පද්‍ය සංග්‍රහයේ පළවෙනි පද්‍යයේ ඉඳලා අන්තිම පද්‍ය දක්වාම යනකම් පද්‍යයක් අපි රසවින්දින කොට ඒ පද්‍ය රසවින්දින්නේ මෙන්න මේ කරුණ ඔස්සේ කියලා හොඳට මතක තියාගන්න. කවියා අරමුණ නැත්නම් පරමාර්ථය. කවියා අරමුණ නැත්නම් පරමාර්ථය. ඊට පස්සේ අද්දකීම නැත්තම් වස්තු විසේ එම නැත්තම් අනුභූතිය ඊළඟට අන්තර්ගතේ පද්දිපන්ති අන්තර්ගතේ ඊළඟට කාව්‍ය උපක්‍රම ඔය ටිකනේ අපි ලියන්නේ ඔය ටික තමයි පද්දි විචාරයේදී අපි කරන්නේ කාව්‍ය උපක්‍රම ඉතින් ගොඩ තියෙනවා අපිට එහෙනම් ඔන්න මම කිව්වා මේ කරුණ ටික ඔය හැම පද්දිපන්ති එකටම ඔය රටාව මතක තියන්න මොනවද එක කවිය එක කවිය දෙක කවිපන්තියේ අරමුණ නැත්තම් පරමාර්ථය අරමුණ නැත්තම් පරමාර්ථය හරි තුන අද්දකීම මොකද්ද වස්තු විශේෂය කරගත්තේ නැත්තම් අද්දකීම නැත්තම් වස්තු විශේෂය හරි ඊළඟට අන්තර්ගතය පද්දිපන්තියේ අන්තර්ගතය අපි අන්තර්ගතය කියන්නේ කොහොමද ඊළඟට කාර්ය උපක්‍රම මෙන්න මේ උපක්‍රම පැහැදිලි කිරීම මෙන්න මේ කරුණු පහ ඕනෑම පද්‍ය පන්තියක් රස විඳින්න පොදුයි අතාර එහෙනම් මේ පහ ඔස්සේ අපි රස විඳින්න ඕන ඉස්සෙල්ලා ඕන කවියා ගැන ටිකක් ලියන ඊගාවට අරමුණ මේ පද්‍ය පන්තිය අරමුණ ගැන කියන ඊට මේ වස්තු විශේෂ කරගත්තේ අධ්‍යයීම කරගත්තේ මොකක්ද කියන ඊට පස්සේ පද්‍ය අන්තර්ගතය वाला ओण तेन के मे निर्माण वाला दिन निर्माण मुलिम मे दिंग पद कवि खंड हो शिवपद पद ना पद्य तुण मे अंतर्गत कटीएम पेहदिना मे के तुला मे मुझे हकिया कटीन हेल्ले पद्य रसने वाकिया पद्य पंति अंतर्गत वेच सिद्धि कथा कथांदर हे कि अनेक अंतर्गत पोड़ी डेगन कवि हरी तुण मुलिम इतम के सिद्धिया कदन करेने सिद्धवी मूल इंदोलासान हेल्ला इतम के अंतर्गत ईट पास अभी वेड़ी सद्देनो पद्य पंती सार्थक्य उपक्रम इतोटे उपक्रम को दीना एक निर्माण उपक्रम को दीना अंतर्गत विस्तर विभाग पद्यपंदेलिया කාන්තාවක් වැවලඟට එනවා ඒ ආව විදිය පෙන්වනවා පද්‍ය ලියනවා අව හැටි පෙන්වන පද්‍ය කවිය ලීවා ඊට පස්සේ ඇවිල වතුර ගන්න නැමුණේ කවිය ලීවා ඊට පස්සේ මේ වට පිටාවේ අර සිද්ධ වෙන දේවල් ඒ මෙන්න මෙහිම වුණා ඒ කියලා තියෙනවා කියලා කවිය ලීවාම අවසාන යනකම් වන්නේ හැන්දෑව ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා අන්තර්ගත වෙලා තියෙන දේ කතාන්දරයක් වගේ පිටු දෙක හමාරක් තුනක් ළමයි ලියලා තියෙනවා. ඒක තමයි ඒ ළමයා හිතන්නේ පද්‍ය රස ආස්වාදේ නැත්තර රස වින්දනේ. පද්‍ය රස වින්දනේ එක නෙවෙයි. පද්‍ය රස වින්දනේ මේ කරුණු පහ ඔස්සේ යනවා.
ඉස්සල කවිය අරමුණ අධ්‍යක්ීම පැහැදිලි කරන්න ඊට පස්සේ අන්තර්ගතයට පොඩි කවිය මුලින් මැදින් අගින් ඔයාලට ඕන තැනක මුලින් මැදින් අගින් කැරි තුනක් විතර අරගෙන ඒ කෙටියෙන් ඉතාමත් කෙටියෙන් අන්තර්ගතය මෙන්න මේකයි කියලා කියන්න ඊට පස්සේ කාව්‍ය උපක්‍රම මේ පද්‍ය පන්ති තියෙන ඔක්කොම අපි පෙන්වා දෙන්න ඕන නිදසුන් සහිතව ඕක තමයි පද්‍ය රස වින්දනය කියන්නේ එහෙම නැතු කතාන්තරයක් වගේ කතාවක් ලියනවා වගේ ඒ නිර්මාණය තුළ තියෙන සිදුවීම ලියන අනේක එහෙම නෙවෙයි පද අරගෙන පද්‍ය රස ඉන්දනේ කියන්නේ ඒක හොඳටම මතක තියාගන්න ඕනේ එමනම් මම අද දවසේ ඔන්න දැන් ඒ කාරණේ පැහැදිලි කළා ඔයාලගේ නිර්මාණයේ දයාසේන ගුණසිංහයන්ගේ රන් තෙටියක කඳුළු එහෙනම් කවිය දයාසේන ගුණසිංහ එහෙනම් අපි දන්නවා කවිය අනිවාර්යයෙන්ම කවිය ගැන අපි ලියන්න ඕනේනේ කවියා කොළඹ යුගයේ නිසදස් කාව්‍ය පරපුරේ දෙවන තරංගී දෙවන පරපුරේ නිර්මාණකරුවෙක් ප්‍රබල නිර්මාණකරුවෙක් විදියට අපිට හඳුන්වන්න පුළුවන් මේගොල්ලන්ගේ නිර්මාණන සුවිශේෂී තාවුගාවක්ම අපි ගත්තා පුජ්‍යල මනෝභාවයන් සමාජ අසාධාරණය මේ වගේ දේවල් තමයි මේගොල්ලෝ නිර්මාණ කරගත්තේ අපි මේ නිර්මාණේ දයාසේන ගුණසිංහයන් එබඳු නිර්මාණයක් තමයි අධ්‍යක්ෂණය කරගන්නේ එතකොට දයාසේන ගුණසිංහ කියන්නේ මේ කෙටි කතාකරුවේ නේද පද්‍ය රචකයෙක් කෙටි කතාකරුවෙක් කැටියට අපිට සාහිත්‍යයේ සේවාවක් කරපු කෙනෙක් ඊළඟට මේ සමාජ දුබලතා දෙඩි ලෙස විචේන ලක් කරමින් තීරු ලිපි පළ කරපු ප්‍රබල ලේකකෙක් කැටියටත් අපිට මෙයාව හඳුන්වා ගන්න පුළුවන් මේ විදිහට මේ දයාසේන ගුණසිංහයන් මේ අපුරු මේ නිසදස් කවි පරපුරේ අපුරු නිර්මාණකරුවෙක් විදියට අපිට කෙටියෙන් දොට රාජ්‍ය සම්මාන පවා දිනාගත්තු තමන්ගේ නිර්මාණවලට මේ දක්ෂ ශ්‍රේෂ්ඨ ලේකකෙක් හැටියට අපිට දයාසේන ගුණසිංහයන් හඳුන්වන්න පුළුවන්. එතකොට කවිය පිළිබඳව අපි හොම පොඩි යමක් ලියනවා. දැන් අපි බලන්න ඕනේ මේ දයාසේන ගුණසිංහගේ රන් තෙටියක කඳුළු කියන කවි පන්තියේ පද්‍යයේ කවියගේ අරමුණ මොකක්ද? නේද? කවිය මේ පුද්ගල මනෝභාවයන් අපි මේ නිසදස් පරපුරේ දෙවෙනි කවිය පරපුරේ රචකයෝ පිළිබඳව අපි කතා කරනකොට නිසදස් කවි පරපුරේ කවි පරපුර නියෝජනය කරන දෙවන පරපුරේ කවියෝන්ගේ නිර්මාණවල සුවිශේෂී ලක්ෂණ නේද මේගොල්ලෝ මොනවද අධ්‍යයනය කරගත්තේ වස්තු විෂයන් කරගත්තේ තමන්ගේ නිර්මාණවලට කියලා අපි කතා කරලා තියෙනවා මීට කලින් වීඩියෝකින් මම මේක පැහැදිලි කරලා තියෙනවා එතකොට මේ කවියගේ අරමුණ තමයි මේ නිර්මාණයේ ප්‍රබල මේ නිර්මාණය තුළ ඉන්න කතකයාගේ කම්පණය තමයි මේ පද්‍ය පුරාවටම තියෙන්නේ එහෙනම් කවියගේ අරමුණ වෙන්නේ එක්තරා පුද්ගල මනෝභාවයක් පැහැදිලි කිරීම නූතන සමාජය තුළ මිනිසා මුහුණ දෙන එක්තරා කම්පිත සිදුවීමක් පණිවිඩයක් අපි විතට ගෙන ඒමද තමයි කතුවරයා මේ නිර්මාණය හරහා බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා වස්තු විෂය කරගන්නේ අධ්‍යක්ීම කරගන්නේ එක්තරා කැදැල්ලක් පිළිවක සිද්ධ වෙච්ච සිදුවීමක්. ඒ සිදුවීම තමයි මව පියා සහ දරුවෙක් නේද? බිරිඳකට දරුවෙක් උපදීම සඳහා රෝහල් ගත වෙනවා. මේකෙදී මව සිහිසන් නැත්තම් නිර්වින්දනය කරලා සිසේරියන් සත්කමකින් දරුවව ගන්නවා. මේක බලාගෙන ඉන්නවා තාත්තා. ඒ ඔහු තුළ ඇති වෙන කම්පනය මවගේ සිතුවිලි ඒ දරුවාගේ ස්වරූපය මේ නිර්මාණය හරහා මේ නිර්මාණය තුළින් කතුවරයා අපි වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. එහෙනම් අධ්‍යක්ීම කරගන්නේ ওই සිද්ධිය. දරුවෙකු සිසේරියන් සත්කමකින් වෛද්‍යවරු විසින් මේ ලෝකෙට ගන්නකොට දරුව කුස තුළ මිය ගිහිල්ලා මේක දකින තාත්තාගේ සිත තුළ ඇති වෙන කම්පණය ඉතා ප්‍රබල ලෙස ඉදිරිපත් කරනවා. ඒ නිසා පුද්ගල මනෝභාවය ඉදිරිපත් කිරීම තමයි පුද්ගල මනෝභාවයක් තමයි අධ්‍යක්ෂ වස්තු විශ්ේ කරගෙන දෙන්නේ ඉදිරිපත් කිරීම මේ නිර්මාණය තුළ කවියයි. අපි බලමු එහෙමනම් දැන් ඔන්න කවි
කවියාගේව අරමුණ එක්තරා සමාජ ගැටලුවක් සමාජ ප්‍රශ්නයක් නිරූපණය කිරීම තමයි අරමුණ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ පුද්ගල මනෝභාවයක් ඉදිරිපත් කිරීම. ඒ සඳහා අධ්‍යක්ීම වස්තු විශේෂ කරගන්නේ අර බදු. දැන් ඕනෑම කුටුම්බයක් මේ පවුලක් ගත්තාම අමුසැමි යුවලකගේ බලාපොරොත්තුව තමයි තමන්ගේ කුටුම්බ සංරක්ෂණය සඳහා දරු පරපුරක් දර අනාගත පරම්පරාවක් නේද උරුමක් කරුව පිරිසක් බිහි කිරීම. ඒක ඇසෑම අඹුසැමි යුවලකගේ අරමුණ. ඉතින් මේ අඹුසැමි යුවලකගේ අරමුණ ඒක තමයි. ඉතින් මෙහෙම ඌ මේ අඹුසැමි යුවලත් දරුවෙක් ගෙබ්බ අරගෙන මෙයා මවට තමයි බිරිඳට මාස දසයකට මාසක් අපේ නිර්මාණයේ මාස සම්පූර්ණ වුණෙන් පස්සේ නම් රෝහල් ගත වෙනවා. දරුවව වෛද්‍යවරු සිසේරියන් සෙත්කමකින් ගන්නවා. දරුවා එළියට ගන්නකොට දරුවා මිය ගිහලා මාවට තාම සිහිසන්නේ සිහිය ඇවිල්ලා නැහැ. එහෙමම ඇඳේ ඉන්නවා. හැබැයි මේ වෛද්‍යවරුන් කරන කාර්ය දිහා මේ කත කෑවන පියා ඈත ඉඳලා බලන් ඉන්නවා. ඔහු ඒ බලහන් ඉන්නේ බොහොම කම්පාවෙන් දුකෙන් වේදනාවෙන්. මේ සිදුවීම කතකයා ඉදිරිපත් කරන විදියට දයාසේන ගුණසිංහයන් අප වෙතට ගේනවා. ඒ විතරක් නෙවෙයි මේ කතකයා මේ සිඟිති මල සිරුර අරගෙන සුසාන භූමිය කරා යනවා රෝහලේ තියෙන. එතකොට ගිහිල්ලා දරුවව මිහිදන් කරලා එනවා. මෙතේ මේ දක්වා මේ සිදුවීම තමයි අන්තර්ගතයේ වෙන්නේ. එහෙනම් අන්තර්ගතයේ හැටියට එන්නේ රෝහල් ගත වෙන බිරිඳගේ කුසේ ඉන්න දරුවා සිසේරිය සත්කමකින් ගන්න වෛද්‍යව මේක දකින කතකයා වන පියාට තියෙන කම්පිත තත්ත්වය සිදු මේ මුළු කම්පණය ඒ බිරිඳ විඳින වේදනාව දකින දරුවා විඳින වේදනාව දකින දරුවාගේ මොළ කැටිසේ ශරීරයේ දකින්නේ කතකයා. ඔහුට මේ නිසා මේ සියලු සිදුවීම් හරහා ඇතිවන කම්පනය තමයි ඔහුගේ වචනෙන් මේ නිර්මාණය තුළ තියෙන්නේ. මේ ඒ විතරක් නෙවෙයි මේ දරුවව සුහුණ කරා සුසාන භූමිය කරා ඇරයි යන මේ වෙන විටත් මවට සිහි ඇවිල්ලා නැහැ තාම. සිහිසුන්ව ඉන්නේ. ඉතින් මේ දරුවව සුසාන භූමියට අරගෙන ගිහිල්ලා මිහිදන් කරලා පියා එනවා. ඔය සිදුවීම් මාලාව උතෙන්නේ නැකන් ඔය සිදුවීම් මාලාව තමයි අපේ මේ පද්‍ය නිර්මාණේ අන්තර්ගතය වෙන්නේ. ඇතුළත් කරලා තියෙන්නේ. සරලව කිව්වොත් දරුවෙක් සිසේසන් සත්කමකින් ගන්න දරුවා මිය ගිහිල්ලා පියා කම්පා වෙනවා. මව සිහිසන්ව ඉන්නවා. පියාද මේ මොළ කැටි මල සිරුර සුසානේට ගෙනියනවා. සුසානේට ගින් තැන්පත් කරලා එනවා. ඔය සරල සිද්ධිය ඉතා බොහොම මම සිත් ගන්නා සුළු විදිහට කරුණා රසේම පද්දිය පන්තියේ පුරාවටම කරුණා රසේම ගැප් කරමින් කතකයාගේ මුවින් ඉදිරිපත් වෙන විදිහට කතුවරයා මේක ඉදිරිපත් කරලා තියෙනවා. අපි බලමු පැහැදිලි කරගමු. දැන් ඔන්න අන්තර්ගතේ අපි කිව්වා. අපි පැහැදිලි කරගෙන යම් මොනවද තියෙන්නේ. මා පමණි ඔබ කැටුව ආවේ මමද යමිදීනි මොහොතකින් සඳ ඒ විතණියට රන් තැටිය පුරවා කඳුලි. රන් තැටිය කියන්නේ මෙතන රූපකය සඳ. එන රන් තැටියක කඳුළු කෙලින්ම සංකේතාත් දනවනවා මාතෘකාවම. රන් තැටියක කඳුළු. රන් තැටිය කියන්නේ වටිනා තැටියක්නේ. එතකොට රන් තැටියක් කියන්නේ ඒකට ලොකු වටිනාකමක් තියෙනවා. රන්නේ. හැබැයි මේ වටිනා වස්තුව වාජනය වුණත් කඳුලින් පිරෙලන ඒ තුළ තියෙන්නේ වේදනාවනේ, දුකනේ, කම්පාවනේ, වේදනාවනේ. කඳුළු කියාපාන්නේ වේදනාව කෙනෙකුගේ. එහෙනම් ඒ වටිනා භාජනයෙන් වස්තුවෙන් වැඩක් නැහැ. ඒක කෙනෙකුට අතපෝල ගන්න බෑ. මේක රකින්න බෑ, ආරක්ෂා කරගන්න ගන්න බෑ, තමාගේ කරගන්න බෑ. මොකද රන් තැටිය. හැබැයි ඒක කඳුළුින් පිරিলা. එහෙනම් අපිට ඒක ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මේ අපේ හදවතට අවංකවම අපිට ඒක ලං කරගන්න බෑ කඳුළු වලින් පිරিলা නම්. එහෙනම් මාතෘකාවම සංකේතාත්මක දනවනවා.
ඊට කියනවා මා පමණි ඔබ කැටුවාවේ මමද යමි දියනි කොහෙටද මේ සොහනට මා පමණි ඔබ කැටුවාවේ මමද යමි දියනි එහෙනම් ඊළඟ කාරණේ තමයි මා ප්‍රපද්‍ය ආරම්භයේදීම අපට මේ පුතෙක්ද දියණියක්ද කියලා කියනවා මේ ඉපදුණු දරුව දියණියක් බව අපට පද්‍ය පන්ති ආරම්භයේදීම කියනවා මොහොතකින් සඳේ විතණියට රන් තැටිය පුරවා කමු දරුවන් හා සම්බන්ධ අන්‍යෝන්‍ය බැඳීමක් තියෙන වස්තුවක් තමයි සඳ කියන්නේ. ඒ නිසා කතුවර උප්පරිම අර්ථය ගැබ් කරන්න උචිත වචන අරන් තියෙනවා. බලන්න මාතෘකාව තුලින්ම මාතෘකාවේ පටන්ම ඒ කතුවරයයි මේ ඛේදාත්මක පුවත අපි විතර ගෙනියන්න සමත් වෙලා තියෙනවා භාෂා භාවිතය තුළ. මාතෘකාවේ පටන්ම පද්‍ය පන්තිය පටන් ගැනීම තුළ නෙවෙයි මාතෘකාව පටන් ගන්නා තැන ඉඳලාම කතුවරයා මේ ඛේදාන්තය අපූර්ව ආකාරයෙන් ගෙනගිලා තියෙනවා. එහෙනම් මාතෘකාවේ ඉඳලාම කරුණාරසය ගැප් කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. එහෙනම් ගම් තැටිය පුරවා කඳුලෙන් එයිලු මම යන මලු මොහොතින් සඳේ විතණියට රන් තැටිය පුරවා. එහෙනම් රන් තැටිය කිව්වේ සඳට රූප මේ සංකේතයක් දනවනවා. පද්‍ය පන්තිය ඊළඟට මෙතෙක් ලොව නොඇසුව මියුරු නැලවිලිගේ ඒ කියන්නේ මෙතෙක් ලොව නොඇසුව මේ දරුවා අහපු නැති මියුරු නැලවිලිගේ ලයට කැටි කොට නිදයි ඔබේ මව අවදිව නැසිපියෙන් තව ටිකකින් අම්මා ඇහැරෙනවා තව පැය කීපයකින් අම්මා ඇස් අරිනවා යන්නේ අවදිව නැසිපියෙන් තව ටිකකින් අවදි වෙනවා හැබැයි අර මෙත ලෝනසු මීරු නැලවිලිකි ලයට කැටිකොට නිදයි ඔබේ මව නිදාගෙන ඉන්නේ සදාකාලික නිින්දක් නෙමෙයි තව ටිකකින් ඇහැරෙනවා දරුවා වගේ සදාකාලික නිින්දකට ගියේ නෑ මම තවට මොහොතකින් ඇහැරෙනවා හැබැයි මේ නැමීරු නැලවිලිකි හදට තුරුළු කරගෙන මේ අම්මා ඉන්නේ දරුවා වෙනුවෙන් ගයන්න හැබැයි අම්මට නුදුටු දෙයකට අත්ින්නේ මුහුණ දෙන්න සිද්ධ වෙනා මොකක්ද බිඳි සුන්වන ලෝක බිහිනෝ හෙට දවස බිඳී සුන්වන ලෝක බිඳී සුමු බලාපොරොත්තු සුමු වෙච්ච ලෝකෙක බිහිනෝ හෙට දවස යල බලාපොරොත්තු උණු හෙට දවස උදා වුණේ නැහැ ඇය නොදත් රහස දැන ඇය ඒ දන්නේ නැති රහස දැනගන්නවා තව ටිකකින් තාම ඇය රහස දන්නේ බලාපොරොත්තු ඒගොල්ලන්ගේ සුමු වෙච්ච බව ඇය දන්නේ ඇය සිහිසුන් වෙලා ඉන්නේ සිහිය නැතුව තාම ඉන්නේ කාලයේ ගැබ තුලින් ඉකි බිඳි කම්පාව බලන්න ප්‍රබල රූපකයක් නව්‍ය රූපකයක් නව්‍ය සංකල්ප රූපයක් මොකද කාලයේ ගැබ තුලින් කාලය කියන්නේ සීමාවක් නැහැ කාලය කියන්නේ එක සීමාන්තිකයි නේ සීමාවක් නැහැ සීමාවකින් තොරයි එහෙනම් හැබැයි මේ සීමාවකින් තොර කාලය තුල මේ මව ජීවත් වෙන කාලයත් අපිට කොයිතරම්ද කියලා කියන්න බෑ ඒ ජීවිතන කාලයේ පුරාවට කියන එකයි මේ කාලයේ ගැබ තුලේ කියන්නේ ඒ මව මේ අම්මා මේ දරුවගේ අම්මා ජීවිතන කාලයේ පුරාවට ඉකිබිඳි කම්පාව ඇගේ හදවත තුල කම්පාව ඉකිබිඳින්මින් පවතී ඒ සෝචනීය භාවයේ සදාකාලිකවම මේ මව සාමාන්‍ය පියෙකුට වඩා මවකට මේ දැනෙන වේදනාව ගොඩායි පියෙ කුට වඩා මවක් මේ මුළු ජීවිත කාලයම මේක විඳවනවා ඒ නිසා මේ අම්මා ඒ තමන්ගේ මුළු ජීවිත කාලය පුරාම මේ තමාගේ මියගිය මේ මොළ කැටි දරුවා වෙනුවෙන් දුක්ඛිත වෙන බව දුක් විඳින බව කම්පා වෙන බව ජීවිත කාලය පුරාම ඒ සතුටක් නැතිව ජීවත් වෙන්න සිද්ධ වෙන බව මේ තුලින් කවිය කියලා දෙන ඒ සඳහා ප්‍රබල රූපකයක් ගෙනල්ලා තියෙනවා සීමා රහිත වූ කම්පාව මේකට කියන්නේ සීමා රහිත වූ කම්පාව ඇයට ඇති වෙන දස එකඩ මාසක් ඇය රැකී සෙනෙහසේ නිදානේ බලන්න දස එකඩ මාස මාස 9ක් සම්පූර්ණ වෙනකන් 10ට අඩුවෙන් සම්පූර්ණ වෙනකන් ඇය රැක්ක කොයිතරම් කැපවීම කරලාද මේ වරක් ආරක්ෂා කරන්නේ මේ ගෙබක් මව එහෙනම් එක හඳුන්වන සෙනෙහසේ නිදානේ එක නිදානයක් සෙනෙහස නැමැති නිදානේ රූපකය අලුත් නව්‍ය සංකල්ප රූපකයක් මෙතන කවිය ගෙනල්ලා තියෙනවා සෙනෙහසේ නිදානේ
මේ නිදාණය මේ භෞතික නිදාණයක් වස්තුවක් නෙවෙයි. මේක කාටවත් ලබා ගන්න බෑ. භෞතික නිදාන් වස්තු නම් අපිට හොයා ගන්න පුළුවන්. හැබැයි මේ සෙනෙහසේ නිදාණය මේ වස්තුව අපිට හොයා ගන්න බෑ. කෙනෙකුට දෙන්න බෑ. කඩෙන් සල්ලි වලට ගන්න බෑ. වෙන ඕනම වටිනා වස්තුවක් අපිට මුදලින් ගන්න පුළුවන්. හැබැයි මේ වස්තුව ගන්න බෑ. ඒ නිසා කතුවරයා මේක ප්‍රබල රූපකයෙන් කියනවා. සෙනෙහසේ නිදාණය. මෙතෙක් කල් රැක්ක මේ නිදාන වස්තුව සෙනෙහස නැමැති මේ නිදාන වස්තුව විස්මුහුණු තුලට බහිරව යන. මේ කවුද? මෙන්න ප්‍රබල රූපකයා. මේ වෛද්‍යවරු සහ සේවකයින්. මේ කතකයාට පේන්නේ මේ කතකයානේ මේවා කියන්නේ. තාත්තානේ මේ කියන්නේ. කවිය පැත්තකින් ඉඳලා තාත්තා කියන විදිහට මේ කියන්නේ. විස්මුහුණු තුලට බහිරව යන. තාත්තට පේන්නේ බහිරවයෝ වගේ. මොකද ඔළුව වහගෙන, ඇස් වහගෙන, මූණවල් වහගෙන, ඇඟ සම්පූර්ණයෙන් ආවරණය වෙන්න ඇඳගෙන නුහුරු බස් දෙපළමින්, ඒ තාත්තට තේරෙන්නේ නැති නුහුරු වචන කියමින්, වටවෙමින් අඬුනින්, වටවෙලා වටවෙලා මව වට කරගෙන විවිධ අවි ආයුධ සැත්කම් උපකරණ ඇරගෙන පැහැර සංගවන අතර එළියට ගන්නවා, යටට දානවා, මහනවා මේනුයි. බලන්න අපට අපූර්ව සංකල්ප රූප මවන චිත්‍රයන් මවනවා. අපූර්ව විදිහට මේ භාෂාව සමත් වෙනවා. මේ චිත්‍රයන් අපිට මේ දැන් මේ මොහොතේ සිදුවන දෙයක් වගේ මේ චිත්‍රයන් මවන්න සමත් වෙනවා. බලා සිටීමේ කොනක කවුද මේ සිටීමේ බලන ව්‍යාකරණ රීති අනුගමනය කරලා තියෙනවා. මේ තාත්තා මම කියන එක කියන්නේ මම බලා සිටීමේ. ඒ කියන්නේ කතකයා බලාන හිටියලු කොනකට වෙලා කොනක ගොළු වෙමින් අසරනවා. ගොළු වෙලා බලන්න මේ දෙවෙනි මේ තුන්වෙනි පද්දේ කණ්ඩ කොටසේ තාත්තගේ කම්පාව, තාත්තා කොයි තරම් කම්පිත වුණාද කියන එක. එතා කතකයාගේ නැත්නම් පියාගේ කම්පාවම මේ ඒ පද්‍ය කොටසින් ජනනය කරනවා කියනවා. දැන් උඩදී මවගේ කම්පණය කියව. මෙතෙක් ලෝණුය සූමියුරු නැලවිලිහි කතකයා මව තුල ඇතිවන කම්පණය කියව. ඒ කොටසින් මවගේ කම්පණයමයි ඒ කොටසින් කීවේ. ඊට පස්සේ මේ දසයකට මාසක් ඇර කීසෙනයාසේ නිදාණේ කියන කොටසෙන් කතකයාගේ කම්පණයම අප වෙත ජනනය කරනවා. ඊළඟ කොටස බලන්න. සෙමෙන් තව තව සෙමෙන් බලන්න. සෙමෙන් තව තව සෙමෙන් සෙමෙන් කියන වචනයත් එක්ක තව තව යෙදීම දෝෂයක් නෙවෙයි. අනුප්‍රාසය එකම වචන පුන පුනා යෙදීම පුනරුක්ති දෝෂයක් නෙවෙයි. ඒක නිර්මාණයක අර්ථය රසය වැඩි කරන්න හේතු වෙනවා. පස් පිඩලි පෙරලන්න ඒ වචන සෙමෙන් තව තව සෙමෙන් කියන පස් පිඩලි පෙරලන්න කියන පදපේලි හරහා අර මොළ කැටි දරුවගේ ගතෙහි ස්වරූපය අපි ළඟට ගේන්න සමත් වෙනවා. මේ පස් පිඩලි හෙමින් දාන්න කියන්නේ දරුවට රිදෙයි, දරුවගේ ශරීරයේ තැලෙයි, පොඩි වෙයි. මේ කතකයා කියන්නේ බොහොම කම්පාවම අපි වෙත ගේනවා. කරුණාව භරිත බවම මේස කතකයා කෙරේ අපි කෙරේ ඇති කරනවා. ඊළඟට කතුව මේ කරුණා රසයම නිර්මාණයේ පුරාවම දනවනවා. එතකොට මවගේ ඇකෙහි පහස නොදත් දෙරියකි සිඟිති. බලන්න මේ කතකයා කියන මේකේ මේ වලේ ඉන්නේ අම්මගේ ඇකෙහි පහසවත් විඳින්න බැරි වෙච්ච මොළ කැටි දරුවෙක්. එහෙනම් මස් පිළක් මස් ගුලියක් වගේ මේ දරුවා මෙයා තාම්මගේ උකුලටවත් එන්න බැරි වුණා. ඒ පහසුවත් ලැබුවේ නැහැ. එහෙම කෙනෙක් කොහොමද මේ පස්පිඩෙලි පස් ගොඩවල් මේ රළු ගල් ගෙඩි පස් පොර ගලුත් එක්ක මිස්සිත පස දානකොට ඉවසන්නේ? කතකයාට බොහොම දුකයි, බොහොම වේදනාවෙන් පිරෙන බව ඒ තුළ වියංගෙන් අපිට කියනවා. ඒ නිසා හිමින් පස් දාන්න කියනවා. කතුවරයාට අනුවෙන කළ හැකි දෙයක් නැහැ මේ කතකයාට. කතකයා කියනවා පස් දාන්නලු බොහොම හිමින් පරිස්සමින් දරුවට රිදෙයි. කතකයාට කරන්න තිබුණ එකම එක දෙයයි තමයි තමන්ගේ සිඟිති දියණියගේ ඊළඟ ආත්මය ගොඩනගන්න ප්‍රාර්ථනයක් එක් කරන්න කියනවා. කිරි ගරුඩ කොත් හෙළන අඳුරු සෙවණැලි අතර නුහුරු නොපුරුදු ලොවක සැතපෙන්න දියණිය. බලන්නකො කිරි ගරුඩ කොත් හෙළන අඳුරු සෙවණැලි අතර නුහුරු නොපුරුදු ලොවක සැතපෙන්න දියණිය. දියණියට අවසානයේ කියනවා ඔබට නුහුරුණු පුරුදු මේ හෙවණැලි තියෙන. ඒ කියන්නේ දැන් සොහොන් බිමක්නේ. එතකොට මේ කිරි ගරුඬ කොත් හෙළලා තියෙනනේ. මේ කියන්නේ මේ එක එක
මේ සුසාන භූමිය තුල ගොඩනගලා තියෙන ගොඩ මේ චිතක භූමිදාන් කරපු තැන්වල හදලා තියෙන දේවල් නෙමෙයි අඳුරු සේවනෙලි අතර මේ ඡායාවන් අතරේ ඔබ නුහුරු නුපුරුදු ලොවක ඔබට හුරු නැති නුපුරුදු ලොවක සැතපෙන්න දියණියනි තනියම සැතපෙන්න කියලා තාත්තා ඒ හදවතේ තියෙන කරුණාවම කියාපා මොහොතකින් සඳේවි තනියට රන් දෙටිය පුරවා කඳුලින් පද්දි පන්ති නැවතත් අවසන් කරනවා සඳේවි තනියට රන් දෙටිය පුරවා කඳුලින් කතකයාගේ හදවතේ තියෙන වේදනාව මේ දිග පළල ගැඹුර මේයි කියන්න බෑ කතුවරයා කියන්න පුළුවන් උප්පරිම වචන වලින් කියනවා මොහොතකින් සඳේවි තනියට රන් දෙටිය පුරවා කඳුලින් හන් දෙටියත් කියන්නේ හඳ පායනවා තව ටිකක් රැ වෙනකොට එතකොට ඉන්නේ කඳුලින් පුරවන ඔබ ගෙවියෝ වෙනුවේ මේ 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 කියන්නේ තාත්තගේ හිතේ දැවෙන වේදනාව රන් දෙටිය පුරවගෙන කඳුලින් එනවයි කියලා කියන්නේ තාත්තා කඳුලින් තාත්තගේ හදවත වේදනාවෙන් පරිත වෙලා දැස් කඳුලින් පරිත වෙලා ඒක තමයි මේ කියන්නේ ඉතින් ඒකත් ව්‍යංගයෙන් අපිට මේ හරහා දනවන එහෙමනම් අවසාන කොටසක් නිමා වෙනවා නැවත නැවතත් ඔන්න ඔය විදිහට රන් දෙටියක කඳුළු පුරවාගෙන එයි කියන කාරණේ නැවත නැවත කිව් කියන එක පුනරුක්ති දෝෂයක් නොවේ ඒ නිසා අර පද්‍ය පන්ති ආරම්භයේ මාතෘකාව ළඟ ඉඳලාම ගෙනාපු කරුණා රසය අවසානයේ තෙක්ම අපි වෙතට ගෙනල්ලා තියෙනවා කතකයා කෙරෙහි කරුණාවම අපිට යොමු කරන්න සමත් වෙලා තියෙනවා එහෙමනම් දරුවනි පද්‍ය පන්තිය අන්තර්ගතයේ කතා කළා ඔන්න පද්‍ය පන්තිය පන්තිය ඇතුළත් වෙලා තියෙන දේවල් එතකොට මේ ආරම්භයේ ඉඳන් අවසානයේ දක්වා සිදුවිච්ච අන්තර්ගතයේ කතා කළා එහෙනම් මේ නිර්මාණය සාර්ථක කරගන්න අනුගමනය කරපු කාව්‍ය උපක්‍රම ගැන කතා කළා මොනවාද මාතෘකාවම ප්‍රබල සංකේතාත්මකයි ප්‍රබල සංකල්ප රූපමවනෝ අපි ලන් ඊළඟ රූපක ලයට කැටි කොට මේ සිනහසේ නිදානේ කාලී ගැබ තුලෙහි ඊළඟට විස්මුහුණු තුලට වූ බහිරවයන් මේවා මේ ප්‍රබල රූපක හැටියට මේ නිර්මාණයේ දක්නට ලැබෙන කතුරෑ යොදාගත්තු අපිට කියන්නේ වගේ ප්‍රබල අරුත් ගැප්පෙච්ච ප්‍රබල රූපක උපයෝගී කරගෙන තියෙනවා ඊළඟට භාෂාව ගත්තාම විවාහාරික භාෂාවත් චිරන්තන භාෂාවත් දෙකම යොදාන තියෙනවා කතුවරයා දැන් චිරන්තන භාෂාව ගත්තොත් දඩේ දසේකඩ මාස සෙනෙහසේ නිදානේ නුහුරු බස් තිපලමින් ලයට කැටි කොට අවදිව නැසිපියෙන් මේවා චිරන්තන භාෂා ලක්ෂණ දැන් මේ මොහොතකින් සඳ ඒ විතණියට මේවා නේද වටවෙමින් අඳුමින් බලා සිටීමේ කොනක ගොළු වෙමින් අසරණ වන්න විවහාරික බස කතුවරයා යොදාගෙන තියෙනවා ඊළඟට අනුප්‍රාසයේ සෙමින් තව තව සෙමින් පස් පිළිලි පෙරලන්න නේ ඒවා දෝෂ නෙවෙයි ඊළඟට මොහොතකින් සඳේවි කියන එක මුලින්මදී මුලිනුත් අගිනුත් දෙතකෙම යොදලා තියෙන උපක්‍රමයක් හැටියට ආරම්භයේ කියන දේ නැවත තහවුරු කරන කරුණා රසයම අපි තුල ආරම්භයේදී වගේම අවසානයේ දක්වාම ගේන්න ඒ මොහොතකින් සඳේවි තනියට රන් දෙටිය පුරවා කඳුලින් කියන එක යොදලා තියෙනවා එතකොට ඔන්න ඊළඟට නිසදස් කවියකුනේ එන නිසදස් ආරට කතුවරය මේ නිර්මාණය කළ දෙනවා මෙතන එලිසම් ඒවා ආරක්ෂා කරලා නැහැ කවියා එතකොට ඔන්න මේ කවි පන්තියේ අන්තර්ගතය සහ කවියා අනුගමනය කළ දෙන උපක්‍රම පිළිබඳව සාකච්ඡා කළා එහෙමනම් ගන්තේටික කඳුළු දයාසේන ගුණසිංහගේ ශ්‍රේෂ්ඨ නිර්මාණය අතිශය නිර්මාණයක් විශිෂ්ට නිර්මාණයක් හැටියට අපිට අගය කරන්න පුළුවන් අපි තවත් දවසක තවත් පද්‍යයක් අරගෙන ඔබ වෙතට එන්නම් අපි කතා කරමු තවත් දවසක ඔබ සියලු දෙනාටම නිරෝගීමත් වාසනාවන්ත ජීවිතයක් ප්‍රාර්ථනා ජීවිතයකට සුබ පතනවා